අපි ටාගට් වැඩසටහනේදී හොයාගෙන ගියේ ලොකු වැඩ කරපු ලොකු මිනිස්සු හොයාගෙන. හැබැයි අද අපි ඇවිල්ලා ඉන්නවා ලොකු වැඩක් කරපු පුංචි එකෙක් හොයාගෙන. ඔව් සෙන්ට්‍රා. මේ පුංචි රටේ ලොකු වැඩක් කරපු ලොකු ටාගට් එකකට ගිය පුංචි එකෙක් හොයාගෙන අපි අද ඇවිල්ලා ඉන්නේ. පුංචි කුරුල්ලෙක්. මේ කුරුල්ලා මහා දැවැන්ත ටාගට් එකකට පියමනවා. අන්නේ කුරුල්ලව හොයාගෙන තමයි අපි අපේ ටාගට් එක අද මේ ඇවිල්ලා ඉන්නේ. කුඩුවකින් එළියට බහින පුංචි කුරුල්ලෙකුගේ එකම උත්සාහය වෙන්නේ සෙන්රා තටු ගහලා පියඹලා තමන්ගේ ටාගට් එකට යන්නේක. මේ පුංචි කුරුල්ලා කොහොම හරි තමන්ගේ ටාගට් එකට ගිහිල්ලා ඉගෙන ගන්නවා දෙමව්පිය කොහොමද මේ හස්තලේ නිදහසේ පියඹන්නේ කියලා. අන්න ඒ වගේ තමන්ගේ තටු ගහලා දෙමව්පියන්ටත් වැඩිය ඉහළට පිය පුංචි කුරුල්ලෙක් හොයාගෙන තමයි අද අපි ආවේ. මම හිතන්නේ අපි ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තුල ගත්තොත් මේක වාර්තාවක්. මොකද හිතෙන්නේ සෙන්රා? අපි හැමදාම අහන්නේ අපිට ඇහෙන්න හම්බ වෙන්නේ විදේශ රටවක අපේ ලංකාවේ දුවෙක් හරි පුතෙක් හරි ඉලක්කයකට ගිහිල්ලා ඒ වගේ වාර්තා. දැන් පුතා ඕ ලෙවල් කරනවා. ඒ කියන්නේ අධ්‍යාපන පොත සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්නවා අටේ පන්තියේදී. එහෙමනේ? කොහොමද මේ ඒ ටාගට් එක ගත්තේ කොහොමද? ඒ කියන්නේ මං 8 වසරේ ඉද්දී ඒ කාලේ මෙහෙ ලංකාවට කොරෝනා වෙලා තිබ්බා. ඒකත් එක්ක අර අපි සාමාන්‍ය විදිහට ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තේ නැහැ. අපි ඉගෙන ගත්තේ ඔන්ලයින් විදිහට. ඉතින් අර තාත්තා ගුරුවරයෙක් ඉඳලා යා ගණන් විෂය උගන්වන්නේ. ඉතින් එයා ඉස්කෝලේ අයලා කළාට ඒ පන්ති ඔන්ලයින් වල කරද්දි මමත් ඉඳලා එක ලෙසන් එකකට හිටියා. මේ ලෙසන් එකට හිටියට පස්සේ මටත් ඒ අර ඒ උගන්නන ගණන් තේරෙනවා. ඊට පස්සේ මමත් ඒ ගණන් හදලා මමත් ඇහුවා ඊට පස්සේ තාත්තගෙන් තාත්ත මං විභාගේ ලියන්නද කියලා. ඊට පස්සේ තාත්තා කිව්වා මේ ඔයා එනවා ලියනවා නම් ලියන්න මේ කියලා. ඊට පස්සේ ඉස්කෝලේ ගුරු ඍතු උදව් කරා අම්මයි තාත්තයි දෙන්නම උදව් කළා. කොහොම හරි මං ඒ අවුරුද්දෙම උසස් මේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නා. ඒ කියන්නේ පුතාට චකිතයක් බයක් ඇතිුනේ නැද්ද ලොකු අයියලා එක්ක මේ විභාගයට පෙනී ඉන්නකොට? පටන් ගනිද්දි පොඩි චකිතයක් තිබ්බා. මොකද අර මේ අලුත් විෂය නිර්දේශයක් ඉඳන් නමුත් ඒක අර හරි විදිහට මං මේ වැඩ ටික කරගෙන ගිය හින්දා ඉවර වෙද්දී එහෙම ලොකු චකිතයක් සාව විභාගයට යද්දී බයක් තිබ්බනේ. ඔව් සෙන්ටර් හිටන්ද අටේ පන්තියේ දරුවෙකුට සිතුවිල්ලක් පහළ වෙනවා ඕලෙවල් විභාගෙ ලියන්න. පුතේ මේ කොහොමද කිව්වා තාත්තා ගණන් ගුරුවරයෙක් කියලා? අම්මත් ගුරුවරියක්. එතකොට සාමාන්‍ය අපි ඉස්කෝලේ යනකොට දැකලා තියෙන තේම ගණන් ගුරුවරු හරි සැරයි. අපි ඉස්කෝලේ යන කාලේ ගණන් ගුරුවරු තමයි අපි අපිට පොඩක් ගහන්නේ කරන්නේ අපිව හදන්න බලන්නේ ගණන් ගුරුවරු. තාත්තා කොහොමද? තාත්තට අම්ම තමයි වස. එහෙමද? තාත්තා වසනේ. තාත්තා වසයි කියන්නේ අර වැරදි ගොඩාක් අල්ලලා එකපාර දෙන්නේ. ඒ දින එක හොඳටම රිදෙන්නම දෙනවා. අම්මා ඉතින් අර පොඩි වැරද්දක් දැක්කත් ඒ වෙලේම දඬුවම් කරනවා. ඔව්. ඒ අම්මගේ තාත්තගේ දඬුවම දැන් මොකද හිතෙන්නේ? දඬුවම් ඉඳලා ඇතිනේ. ආ. දැන් මොකද හිතෙන්නේ? දැන් අද ඉන්න මේ තත්ත්වෙත් එක්ක පුතාට මොකද හිතෙන්නේ? ඒ අම්මගේ තාත්තගේ දඬුවම් ගැන. සතුටුයි ඉතින් එයාලේ දීපු ඒ අර මං වැරදි වැටි වලට යද්දී ආලා ඒ හරි මාර්ගේ පෙන්නලා ඒ දීපු දඬුවම් එක්ක තමයි මං හිතන්නේ මං අද මේ වගේ තැනක ඉන්නේ. සමාරක්කිට ඒ දෙන්න හිටියේ නැත්තම් මට මේ කඩේම මේ විදිහට දා ගන්නත් බැරි වෙන්න තිබ්බා. විශ්වවිද්‍යාලේ වරම් ලැබලා තියෙනවා. දැන් කොහොමද ඔයා ඒකට මුණ දින්න බලාගෙන ඉන්නේ? මමට මේ ජපුර සරසවෙන් තමයි මේ ඒ කියන්නේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒකට අර මමට තියෙන ඩිග්‍රියත් ස්පෝර්ට්ස් සයන්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් ඉඳා ඒකේ අපිට ෆිසිකල් ටෙස්ට් එකකුත් තිබ්බා. අපි ඉතින් ඒකට මං අර යද්දී මම මේකට කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එකේමයි තිබ්බේ. ගිහිල්ලේකට යද්දිත් අර හිටිය ලොකු කට්ටිය ලොකු අයියලක් කළා හිටියේ. මාව අඳුර ගත්තට පස්සේ මේ අර අනික් කට්ටියට වඩා මාත් එක්ක හොඳට කතා බහ කරලා මාත් එක්ක ටෙස්ට් එකට හිටපු කට්ටිය ඔක්කොම මට ගොඩක් උදව් කරා. මං ඉතින් ඒකින් දෙම හිතනවා ඉදිරියටත් කැම්පස් එකට ගියා මේ වගේම හොඳ තැනක් තියෙයි කියලා කැම්පස් එකට. අවුරුදු 15යි පුතාගේ වයස. දැන් කැම්පස් යන්න පුළුවන් ඒ අවුරුදු 16. 16 වෙද්දී කැම්පස් එකට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ලොකු අයියලක් කළත් එක්ක තමයි යන්න වෙන්නේ. පුතේ කැම්පස් එක ගැන ලංකාවේ කැම්පස් ගැන අහලා ඇතින්නේ පත්තරවල ටීවී එකේ එහෙම දැකලා එහෙම ඇති. අවුරුදු 15 වයසේ ඉන්න පුතාට කැම්පස් එක ඇතුළට යද්දී බයක් දැනෙන්නේ නැද්ද? බයක් කියන්නේ අර ඔය දැන් අර එහෙම ලොකුවටම බයක් හිතෙන්නේ නැහැ. මොකද මම අර පොඩි දවස්වල ඉගෙන ගද්දිත් ඉගෙන ගත්තේ ලොකු කට්ටියත් එක්ක. ඉතින් මං හිතන මං මගේ වයසින් අනික් කට්ටියට වඩා මං හිතන මං අනික් ඒ අනික් අයට වඩා මේ ලොකු කට්ටියත් එක්ක කඩියුතු කරන්න හොඳට දන්නවා කියලා. ඉතින් ඒකත් එක්ක මං හිතනවා මට පුළුවන් වෙයි කියලා. ඒකත් ඇතුලේ හොඳට ඉන්න කැම්පස් එකට යන්නේ අවුරුදු 18න්
19 ගියාට පස්සේ අපි මේ තාම ඉස්කෝලේ 9 පන්ති දරුවෙක් සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා උසස් පෙළත් ලියලා ඒ අතරේ ගෙනීම විතරද කරේ පොතපත විතරමද කරේ එතනින් එහාට මුකුත් ඔය ක්‍රීඩාවක් එහෙම කරන්න හිත යමුන්නේ නැද්ද ක්‍රීඩාව කරා මම මුලින්ම මම මේ වෙදි ක්‍රීඩාවෙන්ද වෙනවා මුලින්ම මම ක්‍රිකට් ශ්‍රී ලංකාවෙන් පටන් ගත්තේ 6 වසරේදී ඊට පස්සේ අර ඒ ගිය පළවෙනි දවසේම මට එපා වෙලා මම ආයෙ නැවැත්තුවා ඊට පස්සේ මගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ මාව එක්කන් ගියායි 7 වසරේ අන්තිම වාරේ වගේ ඉදිරි ක්‍රිකට් වලට එතනින් පටන් ගත්ත ක්‍රිකට් එක තාම මම කරගෙන යනවා ඕ ලෙවල් විභාගලියද්දිත් මම අන්ඩර් 15 ඩිස්ත්‍රික් ටීම් එකේ සෙල්ලම් කරා ඊට පස්සේ ඒ ලෙවල් එකට එද්දිත් ඒ ලෙවල් එක ඉවර වෙලා يعني ඒ ලෙවල් යද්දිත් මම ප්‍රැක්ටිස් වල හිටියා ඊට පස්සේ 15 අන්ඩර් 15 ඩිස්ත්‍රික් ස්කෝඩ් එකට සිලෙක්ට් වුණා ඊට පස්සේ දැන් මේ වෙද්දී NCC ක්‍රීඩා සමාජ ඩිවිෂන් 3 කණ්ඩායමේ ක්‍රීඩා කරනවා ඒ වගේම ඉස්කෝලේ අන්ඩර් 19 17 ටීම් දෙකෙම සෙල්ලම් කරනවා ඒ කියන්නේ ටාගට් එක ක්‍රිකට් කෙනෙක් වෙන එකද ඔව් එකයි ටාගට් එක ඔව් එතකොට ක්‍රිකට් කෙනෙක් වෙන්න ටාගට් එක තියාගෙන මේ ඕ ලෙවල් මෙහෙමත් පාස් වෙලා ඒ ලෙවලුත් මෙහෙම පාස් වෙලා කැම්පස් යන ටාගට් එක කොහොමද ආවේ මම දැන් අර අන්ඩර් 19 වගේ සෙල්ලම් කරද්දි සමහරක්ගෙට ඒ ලෙවල් ඕ ලෙවල් කියන දේ මිස් වෙන්න පුළුවන් මොකද අර ඒ වෙද්දි අපි හොඳ තැනක හිටියොත් අපි එක දිගට අර يعني ප්‍රැක්ටිස් වලට අවධානය දෙන්න ඕන නේද ඉතින් මම ඒක හින්දා හිතුවා කලින් විභාග ඉවර කරාට පස්සේ අර එතන තියෙන අර අධ්‍යාපනය කියන දේ අර ඔළුවේ බරක් කියලා තියෙන එක පොඩක් අයින් වෙනවානේ ඉතින් එතකොට යාරකට වැඩිපුර ફોකස් එක දෙන්න පුළුවන් කියලා ඉතින් යුනිවර්සිටි එකකටත් යන්න බලාපොරොත්තු වෙන එතකොට අර කැම්පස් එක ඇස්සෙත් අපිට අර මං ස්පෝර්ට්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් තෝරගත්තෙත් ඒක අර ක්‍රීඩා පැත්තට බර හින්දා ඉතින් අර ඒකට ගිහිල්ලා ක්‍රිකට් ගහන්න තමයි ටීම් එකේ සෙල්ලම් කරන්න තමයි බලාපොරොත්තු මේක මේ හිතාමතාම Tamange ටාගට් එක පිළිවෙලට හදාගත්ත බවක් තමයි මට දැනෙන්නේ අවුරුදු 15දී එයා තීරණය කරන මට ක්‍රීඩාවත් එක්ක මගේ අධ්‍යාපන කටයුතු නතර වෙයි කියලා ලොකු ටාගට් එකක් හිතේ තියාගෙන ඉස්සරහට ඇවිත් තියෙනවා කොහොමද මේ ක්‍රිකට් ටාගට් එක පොඩි කාලේ ඔළුවට ආවේ කවුරු නිසාද කොහොම නිසාද ඉන්නවා තාත්තා හැම ක්‍රිකට් ගෙනෙත්ත තාත්තා ක්‍රිකට් වලට ආසයිද තාත්තා ක්‍රිකට් වලට ආසයි එම්ම කර පොඩි කාලේ ඉඳන් මෙහෙම ක්‍රිකට් ගහනවා කියලා ලොකෝට ඔළුවේ තිබ්බේ නැහැ හතර පහ වසරේ වෙද්දිවත් මම අර ක්‍රිකට් කෙනෙක්ට ගොඩක් ආස වෙලා තිබ්බේ නැහැ ඊට පස්සේ මම ගුරුකුලෙන් ඉවර වෙලා තර්ස්ටන් එකට යනවා කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඒ ගිහිල්ලා මම 6 වසරේදී ටෙනිස් සෙල්ලම් කරනවා ඒකෙත් කොමරි ඒකත් මාස 7ක් විතර සෙල්ලම් කරලා තමයි නැනවල් එකට එන්නේ ඒකට ඇවිල්ලා අර ඔක්කොම ක්‍රිකට් සෙල්ලම් ගෙනින්ද එක දවසක් මමත් ආසාවට ගියා ගිහිල්ලා එදාම මට කියන්නේ ආයි සෙල්ලම් කරන්න ඕනේ නැහැ කියලා හිතුණා මොකද අර ගොඩක් මහන්සි ඒ වගේ හින්දා ඉතින් ඊට පස්සේ ආයෙ අර 7 වසරේදී ගියාට පස්සේ තමයි මම දිගටම ක්‍රිකට් සෙල්ලම් කරන්න පටන් ගත්තේ පොඩි කාලේ ඉඳන් එහෙම දෙයක් තිබ්බේ නැහැ අර යාළුවගේ අම්මයි තාත්තා එක්කන් ගියකින් තමයි තාමත් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ ඒ කියන්නේ නැනමල් එකට ගියාට පස්සේ දෙවුන්ගේ නැනස තව ටිකක් ඉස්සරහට යනවා තව ටිකක් අධ්‍යාපනයේ වගේම ක්‍රිකට් වලට සැන්ඩ්‍රා පෙළවෙන්න වෙනම ටාගට් එකකට යනවා පුතේ දැන් ඉන්නවනේ නංගී ඉන්නවා මල්ලී ඉන්නවා දැන් නංගී මල්ලී අයියා ගිය ටාගට් එකට ගෙනියන්න අයියා 얘 දෙන්නව ඉස්සරහට ඇදගෙන යනවද ඔව් මල්ලී දැන් 8 වසරේ ඉන්නේ එයාත් දැන් මේ වෙද්දි ඕලොලට ලෑස්ති වෙනවා නංගී නම් තාම 6 වසරේ යන තාම මේ මුකුත් කතා කරලා එහෙම නැහැ මල්ලී නම් දැන් ඕලොල ලියන්න ලෑස්ති වෙනවා ඒ කියන්නේ නංගී වරන් යන්න බැරිද ටාගට් එකකට අයියලා දෙන්නගේම ටාගට් එක කඩන්න පුළුවන් කෙනෙක් හැටියට බලමු ඒක තේසම අරගෙන ඉස්සරහදී ග්‍රේඩ් 8 වලදී තිරණය කරනවා ඔලෙල් එක්සෑම් එක ලියනවා කියලා. අවුරුද්දක්වත් නැතුව ඇදින මේ ටාගට් එකට. නෑ. හරි. කොහොමද සැලසුම් කරේ? දැන් අපිට දැන් මේක අහන දරුවන්ට, මේක දකින දරුවන්ට පුතාගේ වයසේ සම වයසේ දරුවන්ට මේ ටාගට් එකට යන්න පුළුවන්නේ නේ. කොහොමද සැලසුම් කරගත්තේ මේ කෙටි කාලයක් තුල? මං ඕලෙවල් ලියනවා කියලා හිතද්දි තිබ්බේ මාස 6ක් වගේ පොඩි කාලයක්. ඉතින් අර ඒ වෙද්දි, ඒ කියන්නේ විභාගයට යන්න ලෑස්ති වෙලා තියෙද්දිත් මං අර හරියට ලිව්වා කියලා එහෙම නෝට් ගොඩක් එහෙම මං ගාව ඉතුරුලා තිබ්බේ නේ. අර අන්තිම කාලයේදී හිටිය කරපු රිවිෂන් ටික අර සිලබස් මුල් කාලේ අච්චුපොත් එහෙම කියවල ඒ ගත්ත දේ විතරයි තිබ්බේ. ඉතින් අර ඕ ලෙවල් එකේටත් වඩා ගොඩක් සැලසුම තිබ්බේ ඒ ලෙවල් එකේදී අර පිළිවෙලට වැඩ ටික කරගෙන එනවයි කියලා. ඉතින් ඕ ලෙවල් එකේදීත් ගොඩක් මහන්සුණා හැම වෙලේම මේ අර ආයෙ කරපු දේ මතක් කරගත්තා පේපර්ස් ගොඩක් කරා. ඉතින් ඒවත් එක්ක තමයි ඕ ලෙවල් එකම යවුනේ. හැබැයි අර ඕ ලෙවල් එකේදී අර නෝට් එහෙම අර මාස 6ක් වගේ ඉඳන් එහෙම ගොඩක් පිළිවෙලට තිබ්බේ නැහැ. වයි ඕන කරන නෝට් ඔක්කොම වගේ තිබ්බා. ඒ ලෙවල් එකට එද්දි නම් මං වෙනම පොත් අරගෙන ඒවට වෙනම ලෑස්ති වෙලා මේ මාස 6 දිත් මේ රිසල්ට් ආවට පස්සේ හිතාගත්තා
ඕලොල්ලෙකටදා පිළිවෙලට වැඩේ කරගන්නවයි කියලා. ඉතින් ඒකෙදි ඒ කරපු දේවල් එක්ක තමයි මට බීසා මාර්ක් තුනක් එක හොඳ ප්‍රතිඵලයක් ආවේ ලෙවල් වලට. අමාරු විශේෂ මොකක්ද දැක්කේ කියන්නේ? දැන් ඕ ලෙවල් කරද්දි මොකක් හරි සබ්ජෙක්ට් එක අමාරු සබ්ජෙක්ට් එකක් තියෙන්න ඇතිනේ. ඔය කරපු ඔක්කොමත් එක්ක බැලුවාම මොකක්ද අමාරු සබ්ජෙක්ට් එක? අමාරුමයි කියලා එහෙම ඉතින් ගොඩක්ම අමාරු එකක් තිබ්බනේ. ඔය කොමස් එක තමයි පොඩ්ඩක් අමාරුවට තිබ්බේ. අනිත් එක ලේසි. අනිත් එක උනා. තාත්තා ගණන්කාරයා නිසා අරන්න කොහෙත් අමාරුවක් වෙන විදිහක් නැහැ නේ. ඔව් ගණන් හැම ලොකුවට අමාරුවක් තිබ්බේ නැහැ. අර හැබැයි අර මේ විභාගෙට ගිහිල්ලා ලියද්දී ගණන් පේපරේනේ අර පොඩි මෙහෙකක් තිබ්බා. ෆස්ට් පාර්ට් එක ලියලා ඇවිල්ලා මං අර ඒ අර අපිට ඉන්ටර්වල් එක හම්බෙන වෙලාවේ ගිහිල්ලා කතා කරද්දිත් මං හිතුවේ නැහැ ඒකට බී එකක්වත් එයි කියලා. සෙකන්ඩ් පාර්ට් එක පටන් ගද්දිත් මං මේ අර ජාමිතියේ ගානේ මතාරණුව කියලා හිතන් ගියා. ඒවා අමාරුයි. හැබැයි අන්තිමේදී ජාමිතිය ගානම හදන්න උනේ ඒකත් එක්ක මේ නිර්මාණ ගානේම හදද්දී තාත්තත් එක්ක වෙලා සාකච්ඡා කරද්දී නිර්මාණ ගත්ත ගාන මුලින්ම හදද්දී තාත්තරත් වැරදුනා. මං ගෝ කොහොම නෙමෙයි එන්නේ කියලා එතනදී තමයි මට කන්ෆිඩන්ට් ආවේ ඒක හොඳ රිසල්ට් එකක් එයි කියලා. එතකොට අම්මයි තාත්තයි තමන්ව මේ ටාගට් එකට ගෙනියන්න විඳ මහන්සිය පුතා දකින්න ඇතිනේ. දැනෙන්න ඇතිනේ. පුතාට විභාගෙට ඉඳගත්තාම ඒ පේපර්ස් වලට උත්තර ලියද්දී ඒ කොහොමද දැනුනේ? අම්මා තාත්තා දුන්න ඒ දැනුම කොහොමද දැනුනේ හිතට? එක්සෑම් හෝල් එකට ගිහලා මුලින්ම ඉඳගද්දි නම් පොඩි බයක් තිබ්බා. ඒකත් අර එක්සෑම් එක ඒ කියන්නේ අර ඕ ලෙවල් විභාගෙනේ ඒ බයිටස් අර මුලින්ම තිබ්බේ ආගම පේපරෙත් එක්ක එහෙම අර ඒක ලියද්දී අර ලේසිヒින්ද එහෙම බයෝ විභාගය කියන එක ඇරලා ගියා. අනික තවත් කන්ෆිඩන්ට් ආවා. මොකද මම පේපර් ලියද්දී සමහරක් ඔය වැඩේ ඉන්න සමහරක් අයියලා හැරෙනවා බලනවා කොපි කරන්න try කරනවා. හැබැයි ඒ දේවල්ත් එක්ක මම එක දිගටම ලියද්දී මට කන්ෆිඩන්ට් තිබ්බ. මම හොඳට පාඩම් කරලා ඇවිල්ලා තියෙන හින්දා මේක ගොඩ දාගන්න පුළුවන් කියලා. පුතා එතකොට දැන් A level B සමාර්ථ තුනක් තියෙනවා නේ පුතාගේ. जयवर्धनपुर विश्वविद्यालय विश्वविद्यालय शिष्य मुलवित्रेदी नवकवादी මං හිතන්නේ සෙන්ටර් අවුරුදු 15ක දරුවෙක් මේ තමන්ට තියෙන ආත්ම ශක්තිය තමයි මේ තියෙන ආත්ම විශ්වාසය තමයි මේ මේ දෙවුන්ගෙන් අපිට හොඳටම පේන්නේ. පුතා ක්‍රිකට් කෙනෙක් වෙන්න ලොකු ටාගට් එකක් තියෙනවානේ. දැන් ලංකාවේ ක්‍රිකට් ගැන හොඳට දන්නවා ඇතිනේ. දැන් ලංකාවේ ක්‍රිකට් ටීම් එකට එනවා කියන එකත් ලේසි පාසු වැඩකුත් නෙමෙයිනේ. ඒ ටාගට් එක කොහොමද පුතා මේ ජය ගන්න හිතාගෙන ඉන්නේ? මම මුලින්ම ක්‍රිකට් ශ්‍රී ලංකාවදී මං හිතුවේ නෑ මම මෙච්චර දුරක් එයි කියලා. හැබැයි අර අන්ඩර් 15 මම स्कोड सिलेक्शन वाले अद्दे मैं तेरना अनेक प्लेयर्स बल्कि मैं टैलेंट तीन इट पास अभिवृद्धि मैं अंडर 15 टीम सिलेक्टना डिस्ट्रिक्ट टीम इट पास पर्फॉर्म करा इट पास इट पहुनी अभिवृद्धि मैं डिस्ट्रिक्ट टीम मैं सिलेक्टना ऐ थिंक अर एक मैम हितागत्ता अर अट मैं ड्रीम तीन गोल तीनवना अरे हमलेम एक ඒ ගෝල් එක හරි ඩ්‍රීම් එක හරි ගැන හිතාගෙන හැම වෙලෙම වැඩ කරොත් අපිට ටැලන්ට් එකක් නැති වුණත් නැති ටැලන්ට් එකක් හරි අපිට පුරුදු කරවගෙන ඒ තැනට යන්න පුළුවන්. ඉතින් මම මේ වෙද්දි ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා. තව ගොඩක් දුර යන්නත් තියෙනවා ඩ්‍රීම් එක ඇචීව් කරගන්න. ක්‍රිකට් ගැනනේ ටාගට් එක. දැන් ක්‍රිකට් වල බැලුවොත් අපිට තියෙනවානේ එක බෝල කෙනෙක් වෙන්න, බැට්ස්මන් කෙනෙක් වෙන්න. මොකක්ද මොන පැත්තෙන් යන්නද කැමති වෙලා තියෙන්නේ? මම ආස ඕල්රවුන්ඩර් කෙනෙක් විදියට සෙල්ලම් කරන්න. ඕල්රවුන්ඩර් කෙනෙක්. දැනට හිතේ ඉන්නවද ක්‍රිකට් කෙනෙක්? කවුද මේ මම මෙයි මෙන්න මෙයත් එක්ක තමයි මගේ මේ අනුකරණයට වැඩිය මම මෙයාව දිහා බලාගෙන තමයි මම ක්‍රිකට් කෙනෙක් වෙන්න හිතුවේ කියන කෙනෙක් ඉන්නවද හිතේ? එහෙම බැටින් වලින් නම් ගොඩක්ම කුමාර සංගක්කාර. ඊට පස්සේ බෝලිං වලින් නම් මං ලෙග් ස්පින් දානින්ද ගොඩක්ම කැමති ෂේන් මොන්ට්. ඉතින් ඒ දෙන්න දිහා බලාගෙන තමයි මං මොකයි කියන්නේ අයිඩියල් කැරක්ටර් දෙක ඒ දෙන්න තියාගෙන තමයි මම ලංකාවට සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ක්‍රිකට් වලදීත් ගුරුවරයෙක් ඉන්න මෙපැයි ඉන්නවද ක්‍රිකට් ගුරුවරයෙක්? මට මුලින්ම ක්‍රිකට් එක ගන්නුවේ ජයවික්‍රම සර්. ඉස්කෝලේ පාසලේ පුහුණු කරුවා. ඊට පස්සේ ඉස්කෝලට කෝච් එනවා විහෙඟ සර්. විහෙඟ සර් තමයි ඊට පස්සේ ක්‍රිකට් මට උගන්වන්නේ. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ දෙක ඉක්මනින් ඉවර කරගන්නෙත් ඔහුගේ මේ ලොකුම බලාපොරොත්තුවක් තියෙන ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලංකාව නියෝජනය කරන්න. ඉතින් මේ ඒ වෙනුවෙන් ඇත්තරම මේ දැනට මේ දක්වා ඔහු සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා. දැන් පාසල විදිහට පාසල මට්ටමින් අපිත් සමග ඔහු සාර්ථකව වැඩ කටයුතු කරගෙන යනවා. දැන් දිස්ත්‍රික් මට්ටම නියෝජනය කරනවා. මම හිතන්නේ මින් ඉස්සරහට දැන් මේ මේ මේ
ප්‍රතිපලයත් සමග මොහු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්මයි මේ දේ කරගත්තේ කියන එක මත මේ දෙවුම් පිළිබඳව මම හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විමසීමක් කරලා තිබුණා මේ මේ වෙලාවේ මොහුට මින් ඉදිරියට යන්න පාසලෙන් ඔබට ගිහිල්ලා දිස්ත්‍රික් මට්ටම පළාත් මට්ටම සමාජ මේ අපේ ක්ලබ් ක්‍රිකට් එක ලෙවල් එකේ ක්‍රීඩා කරන්න මොහුට වැඩි වැඩියෙන් අවස්ථාවන් ලැබෙනවා නම් මම හිතන්නේ මොහු ඒ ඒ ඒ මට්ටම් ඉක්මනින් තරණය කරයි කියන බලාපොරොත්තු විශ්වාසය අපි තුල තියෙනවා ඇත්තට. දැන් පුතාගේ වයසින් ඉන්න නංගිලා මල්ලිලාට තමන්ගේ මිත්‍රයන්ට මොකද්ද දෙන්න තියෙන මැසේජ් එක පණිවිඩය තමන්ගේ ජීවිතය ටාගට් එකට යන්නේ මෙන්න මෙහෙමයි කියලා පුතාගේ අත්දැකීමේ පුතාට දෙන්න තියෙන මැසේජ් එක මොකක්ද කියන්න තියෙන ඉතින් හැම වෙලේම අපි ඩ්‍රීම් එකක් තියාගන්න ඕනේ ජීවිතේ දිනන්න නම් ගෝල් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඉතින් ඒ දේ ගැන හිතලා හැම වෙලේම තමන් කරන වැඩේ හරි විදිහට කරොත් करने देट अवधान दीगन वेड करो तपिट पुलवांगनो अपे जीवते मुन गोल तिब्बत ड्रीम का कोहम उनत ए दे अचीव कर गए ना अपे जीवते लसन कर गए පුතාගේ බලාපොරොත්තුව ක්‍රිකට් වගේම එතනින් එහාට ගිය තව බලාපොරොත්තු තියෙනවද අපි දැන් ක්‍රිකට් සෙල්ලම් කරාම අපිට වයස යනකම් ක්‍රිකට් සෙල්ලම් කරන්න බැහැනේ ඉතින් ඒක හින්දා අර ක්‍රිකට් සෙල්ලම් කරලා ඉවර නැන් පස්සෙත් ඊට පස්සේ මේ අපිට ඊට ඉස්සරහා අනාගතේ සාර්ථක කරගන්න මම අර ස්පෝර්ට්ස් සයන්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් ඩිග්‍රී එක තෝරගත්තේ ක්‍රීඩා පැත්තෙම ඉහළ තැනකට ගිහිල්ලා එතන ඉඳන් ජීවිතේ ඉතුරු කාලය ගෙවන්න සැන්ඩ්‍රා මේ ලේසියෙන් කෙනෙක් තෝරගන්න ඇති විෂයක් මේ පුතාගේ ටාගට් එක වෙනුවෙන් ඒ තමන්ගේ විෂය තෝරගෙන තියෙන්නේ තමන්ගේ ක්‍රීඩා වෙනුවෙන් විශ්වවිද්‍යාල ජීවිතය ගත කරන්න වෙනවා ලබන අවුරුද්ද ඉඳලා අවුරුදු 4ක් 5ක් විශ්වවිද්‍යාල ජීවිතය ගත කරන්න වෙනවා ඒ එක්කම තමන්ගේ ක්‍රීඩා ජීවිතෙත් ගත කරන්න වෙනවා එක්කම තමන්ගේ පවුලත් එක්ක ඒ ලස්සන ජීවිතයක් ගත කරන්න පුතාට සිද්ධ වෙනවා තියෙනවද සැලසුමක් कैंपस गया पास अरे एग्जाम वर्ल्ड अलग सीएड प्रतिशत बालों अटेंडेंस एक आगे नहीं कंदी ए वटाती आनावा इट पास अरे यार कैंपस विलावलचर्स इट पास अरे कैंपस प्राक्टिस करें बोलवाण बोलापुरुत मैच बल ओलोलट इंग्लिश पेपर लिया कल से मे लंका वेस्ट इंडीस मैच कत्ती इक पटांग अंतर चूडट ऐसे मैं एक बल मैं फोन इटना मेच कलता सोशल मीडिया वाले अब सोशल मीडिया वाले अब जालू मोबाइल गेम्स आवट पास अडिक्ट पास क्रिकेट बटल तिब इट स्कूल आवट पास प्रिंसिपल सर को कलिंग गेम से अडिक्ट पास दरा मिन्न बल अलटर तमंगार वर्तमान जीवत्न अलग फोन हिंदे अलटर मंगिता वर्तमान करंपरा दिन फोन नमुता टागट ගිහලා තිනවා අධ්‍යාපනයයි තමගේ ටාගට් එක ජය ගන්න මොකක්ද දෙන්න පුළුවන් මැසේජ් එක උතාලට කියන්නේ ඉතින් අර එන්ටර්ටේන්මන්ට් කියන එක ජීවිතේට ඕනේ මොකද අර විනෝද වෙන්න නැතුව එහෙම පිටියොත් එහෙම අර ඒක හැම වෙලේම ඉගෙන ගත්තොත් එක දිගට ඉගෙනගෙන ගියොත් එහෙම මටත් අර එක දවසක් තිබ්බා ඒ උදේ ඉඳන් හවස වෙනකන් ඉංග්‍රීසි කරලා එපා වෙලා මං අර කාබන් පෑනක් කරනකන් කකුලේ ඇඳගත්තා ඊට පස්සේ අම්මා දවසක් විතර වැඩ කරෙත් නැහැ අර
එක දිගට වැඩ කරාට පස්සෙත් අපිට හරි අමාරුයි. ඉතින් අර ඉංග්‍රීසි කියන්නේ අම්මා කිව්වනේ. අම්මෝ ගන්නන්නේ. ඉතින් අර එහෙම එක දිගටම වැඩ කරනවා නෙමෙයි කරන වෙලාවට කරන ටික හරියට කරා මේක හොඳටම ඇති. ඉතින් අර හැම වෙලේම විනෝද වෙන්න ගියත් ඉගෙන ගත්තත් ඒ කරන වෙලේදී කරන වැඩ ටික හරියට කරාට පස්සේ ඒ දේ බැලන්ස් කරන් යන්න පුළුවන්. දැන් පුතා ඕ ලෙවල් ඉක්මනින් ඉවර කරා. ඒ ලෙවලුත් ඉක්මනටම ඉවර කරගත්තා. දැන් පුතාගේ ඩිග්‍රී එක ඉක්මනින් ඉවර කරගන්න ටාගට් එකක් තියෙනවා. ටාගට් එකක් තියෙනවා. ඉතින් අර කත් පුළුවන් ඒක කියලා මං හිතනවා. එහෙම ටාගට් එකක් තියෙනවා කැම්පස් එකට ගිහිල්ලා දෙවුන්ගේ ඊළඟ ටාගට් එක ඒ කියන්නේ අවුරුදු 4ක් ඉන්න එපේ. අඩු ගානේ අවුරුදු දෙකෙන්වත් කරන්න ප්ලෑන් එකක් තියෙනවද? තාම නම් ඒ ගැන හෙමුකුත් ලොකෝට හිතලා නැහැ. පුළුවන් වුණොත් කරනවා. ඉගෙන ගන්නම කියලා බලපෑම් කරන දෙමව්පියෝ ගැන දන්නවනේ. යාළුවන්ගේ අම්මා තාත්තා ගැන දන්නවනේ. ඒ යාළුවන්ටයි අම්මලා තාත්තලාටයි මොකද්ද පුතාට කියන්න තියෙන්නේ? මමත් පොඩි කාලේදී ඔය හතර වසරේදී එහෙම පහ වසරේ ආරසිච්ච අතිභාග කියන්නේ සමහරු කියනවනේ අම්මලා විභාගේ කියලා. ඉතින් අර මම හතර වසරේ ඉවර වෙනකොනුත් පහ වසර පටන් ගන්නකොනුත් එහෙම ශිෂ්‍යත්වයට මහන්සි වෙන්න ඕනේ කියලා එකක් තිබ්බේ නැහැ. සහ අම්මා ඒ වෙද්දීම ලොකු බලපෑමක් කරෙත් නැහැ. අර අන්තිම මාස දෙක තුන වගේ කාලේ එකතු කරගෙන තමයි මේ වැඩෙත් කරේ. ඉතින් අර හැම වෙලේම බලපෑම් කරද්දි ළමයටත් එපා වෙනවා මොකද්ද මේ පාඩම් කරන්න කියන්නේ කියන එක. සහ අයත් එතකොට ආසාවෙන් නෙමෙයි වැඩේ කරන්නේ. ඉතින් අම්මලා මතක් කරන්න ඕනේ ළමයිට පාඩම් කරන්න නැත්නම් පාඩම් කරන්න කියලා. හැබැයි අර හැම වෙලේම ඕනවට වඩා වද දෙන එකත් හොඳ නැහැ. ඉතින් ළමයි දැනගන්න ඕනේ වැඩ ටික හරියට කරන්න. ඉතින් මේ මතක තියාගන්න ක්‍රමය කොහොමද හදාගත්තේ? ඒ කියන්නේ අර මං එහෙම මතක තියාගන්නවා කියලා අර අපි කටපාඩම් කරන එක නෙමෙයි මං පොත කියවද්දී අර කලින් කිව්ව එක ඊට කලින් කිව්ව එක අරව කියවන ගමන් ඒක අර මෙනෙහි කරන නිකන් අර මයින්ඩ් පැලස් එකක් වගේ තියාගත්තින් නම් මට ඕන වෙලේක කොතනද තිබ්බේ පිටුවන්ගේ හැමත් සමහරක් දවසවලට මතක හිටිනවා. පොතේ කොයි පොත අච්චු පොත කියවුවොත් එහෙම අර මතකයි කියන්නේ මතක හිටිනවා කියන්නේ සමහරක් වෙලාවෙදී තිබ්බ රූපයක් තිබ්බනම් ඒක තිබ්බේ කොයි හරියද අර තේද කොයි හරියද ඒක තිබ්බේ ඒ වගේත් මතක හිටිනවා. අර මෙනෙහි කරන එක තමයි ගොඩක්ම කරේ. අනාගත પરම්පරාවටත් පුතාගේ වයසින්න යහළු එළියන්ටත් පුතාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඉස්සෙල්ලාම කියන්න ඕනේ සාමාන්‍යයෙන් අපි මේ වගේ දේවල් ලගෙන පිට රටවල් වලනේ කියන්නේ අර අඩු වයසෙන් මහාචාර්යවරු වෙනවා ලෙක්චර්ස්ලා වෙනවා නැත්නම් NASA එකේ වැඩ කරනවා මේ වගේ දේවල්. ඉතින් කට්ටිය හැමෝම හිතන්නේ එතකොට ඒවයි පිට රටවල් වලට විතරයි පුළුවන් අපේ ලංකාවේ කාටවත් බෑ කියලා. ඉතින් මං කියන්නේ ලංකාව කියන්නේ ලෝකේ රටක්. අනික් රටවල් වගේ ලංකාවත් කියන්නේ පිට රටකට ගියොත් පිට රට කට්ටිය කියයි ලංකාව කියන්නේ පිට රටක් කියලා. ඉතින් ඒකත් එක්ක හැම වෙලේම හිතන්න ඕනේ මං අර මං රටට ආදරෙයි මං අම්මට දාතරත් කියලා දෙන්නේ කොයි වෙලාවත් රටින් යන්නේ නැහැ කියලා. මොකද අර අපි අපේ රටේ වැඩ කරොත් තමයි අපේ රට මේ දැන් වැටලා තියෙන තැනින් උනත් ගොඩට ගන්න පුළුවන්. ඉතින් අර පිට රට කට්ටිය එයාලගේ රටවල් ඒ වගේ තැන් වලට දිනු වෙන්න එයාල ගොඩක් මහන්සි වෙනවා වගේම අපිටත් පුළුවන් අපේ රටේ ඕනම කෙනෙක් දන්න දෙයක් තියෙනවා නම් ඒ දන්න දෙයින් රටට වැඩක් කරන්න. ඉතින් හැම වෙලේම ඉගෙන ගන්න දේන් හෝ ක්‍රීඩා කරන දේන් ඒව අර අපත යන විදිහට වැඩ කරගන්න එපා. හැම වෙලේම රටට වැඩක් කරන්න තමන්ට වැඩක් කරගන්න පුළුවන් විදිහට මේ දේවල් පාවිච්චි කරොත් මං හිතනවා ලංකාවත් හොඳ තැනකට එයි කියලා. මං හිතන්නේ වැඩිහිටියෝ හිතන්න ඕන දේ අවුරුදු 15 දෙවුම් වැඩිහිටියන්ටත් කියලා දෙනවා. මේක තමයි විය යුතු දේ. මෙන්න මේ ටාගට් එකට මුළු රටම යනවා නම් අපේ මේ රට මේ මව්බිම මේ ශේම භූමිය කවදාකවත් ආපස්සට යන්නේ නැහැ. පුතේ අපේ ප්‍රාර්ථනාවක් තියෙනවා. මේ අපේ ස්වාධි රූපහායිනේ ටාගට් කණ්ඩායමේ ප්‍රාර්ථනාවක් තියෙනවා. ටාගට් එකක් තියෙනවා. අවුරුදු දෙකකින් දෙමු රණසිංහ විශ්වවිද්‍යාලයේ උපාධිය ගත්තා කියන ඒ පණිවිඩය ආවොත් අපි ආයෙත් මේ වගේම වැඩසටහනක් කරනවා. අපි හිටියොත් මං හිතන්නේ ඒකම ඉතා ඉක්මනින් අඩු වයසෙන් ක්‍රිකට් කණ්ඩායමට ජාතික කණ්ඩායමට නැෂනල් ටීම් එකට ගහන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. මොකද මේ ටාගට් එකට යන මේ පුතාට කවදාකවත් වරදින්නේ නැහැ. සැන්ඩ්‍රා නියත වශයෙන්ම මේ ටාගට් එකට දෙමුට යන්න පුළුවන්. අපි සුව වතනවා. යන්නේ ටාගට් එකට. ඒ ටාගට් එක වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම අම්මා තාත්තා වගේම මේ මුළු රටම කරන්නේ.